එසේ ක්‍රිකට් මැක්ස් ඔයාව ආදරෙන් පිළිගන්නවා අපේ channel එක subscribe කරගෙනම මේ video එක බලන්න අපි යන්. පාටිය ඇති වූ ආබාධ තත්ත්වයක් නිසා එළඹෙන බංගලාදේශ සංචාරයේම සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා පැතුම් නිසංකට. ඒ වගේම පළවෙනි T20 තරඟ දෙකම වනිදු හසරංගට අහිමි වෙන්නේ ඔහුට ලැබුණු තරඟ තහනමත් එක්ක. ඉතින් මේක කොයි විදියට ශ්‍රී ලංකා කණ්ඩායමට බලපායිද? T20 ලෝක කුසලානයට කලින් තවත් තරඟ හතරක් පමණයි ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතුරු වෙලා තියෙන්නේ. මේ නිසා ලොකු ලොකු අත්හදා බැලීම් කරන්නත් දැන් කාලයක් නැහැ. වනිදු හසරංග වෙනුවට බොහෝ දුරට ජෙෆ්රි වෙන්ඩසීට අවස්ථාවක් ලැබෙයි. ඒ වගේම පැතුම් නිස්සංක වෙනුවට අවිෂ්ක ප්‍රනාන්දුව සංචිතයට කැඳවලා තියෙනවා. අවිෂ්ක ප්‍රනාන්දුට අවස්ථාවක් ලැබීම ඉතාමත් හොඳයි. මොකද ලෝක කුසලානයේදී පිටිකරුවෙක්ට ඉන්ජරියක් ආවොත් ඒකට හරිම රිප්ලේස්මන්ට් එක කරන්න ක්‍රීඩකයෝ ඉන්න ඕනි. මේ විදිහ කුසල් ජනිත් පෙරේරා වුණත් ලකුණු අතර නෙවෙයි ඉන්නේ. ඔහුගේ රිද්ම් එකේ නෙවෙයි ඔහු ඉන්නේ. ඉතින් ඒ නිසා හොඳ පිටිකරුවෙක් එහෙම නැත්නම් පිටිකරුව දෙන්නේ රිප්ලේස් කරන්න කලින්ම සූදානම් කරලා තියන්න වෙනවා. වනිදු හසරංගට අහිමි වෙන්නේ පළවෙනි තරඟ දෙක විතරයි. තුන්වෙනි තරඟෙදී ඔහු නැවතත් ක්‍රීඩා කරන්න එනවා. ඒ නිසා එතන ගැටලුවකුත් ඇති වෙන්නේ නැහැ. පැතුම් නිසංකට සම්පූර්ණ තරඟාවලියෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක ඔහුගේ රිද්ම් එකට කොයි විදියට බලපායිද කියලා නම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඔහු ඔහුගේ හොඳම රිද්ම් එකේ ඉන්නකොට තමයි මේ ඉන්ජරි එක ආවේ. නමුත් කණ්ඩායමකට එකම පිටිකරුවෙකුට එහෙම නැත්නම් එකම පන්දු යවන්නෙක්ට සීමා වෙලා ඉන්න බෑ. කණ්ඩායමේ ක්‍රීඩකයන් කීප දෙනෙක් නැති වුණත් කණ්ඩායමේ ඉන්න ඉතුරු ක්‍රීඩකයෝ ටිකට තරඟයක් දිනවන්න හැකියාව තියෙන්න ඕනි. ඉතින් ලංකාව කොහොමද ඒ දෙයට මුහුණ දෙන්නේ කියලා මේ බංගලාදේශ සංචාරයේදී අපිට හරියටම දැනගන්න පුළුවන්. ඉතින් වනිදු හසරංගත් පැතුම් නිස්සංක සෙල්ලම් කරන්නේ නැතුව තරඟාවලිය දින්නොත් ඒක ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික ශක්තිය උඩට ගේන්න ලොකු හේතුවක් වෙයි. බංගලාදේශ සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හොඳටම ක්‍රීඩා කරන්න කියලා SL ක්‍රිකට් මැක්ස් අපි සුබ පතනවා. අපේ channel එක subscribe කරලා bell button එකත් ඔබලා තියාගන්න. ක්‍රීඩා ලෝකයේ උණුසුම් තොරතුරු ගොඩක් එක ඉක්මනින්ම එනවා ඔයාව හමු වෙන්න. සුබ දවසක්.